ස්වර්ගය ආශාවෙන් බලා සිටින විශ්වගන්මානයේ දෙවියන් වහන්සේගේ පවුල හමුවීම සතුටක්. මම ලී සිංවින්. අද දවසේ චින්චොන්ජි යේසු සභාවේ බාර්තමිලිගු ගෝත්‍රයේ සිටින උදේශකවරයෙක් වෙමි. දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුම එළිදරව්‍ය අනාගත වාක්‍ය සහ ඉෂ්ටමේ සාක්ෂිය චින්චොන්ජි මාර්ගගත සම්මන්ත්‍රණ සහභාගී වූ සියලු දෙනා අපි සාදරයෙන් පිළිගනිමු. දැනට මෙම සම්මන්ත්‍රණය ලෝපුරා භාෂාවලට පරිවර්තන කර ඇති අතර ලෝපුරා එකවර නරඹනු ලැබේ. මෙතෙක් පවත්වා ඇති සම්මන්ත්‍රණ නරඹමින් ලෝපුරා සිටින බොහෝ එඬේරුන් උණුසුම් සහයෝගිතාව සහ කෘතඥතාව පළ කරමින් පණවිර එවමින් සිටිති. නරඹන සෑමට ස්තුතියි. අද දින වචනය තුළින් මහත් කරුණාව සහ අවබෝධය ලැබෙන කාලයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සියලට ප්‍රථම මම මුලින්ම දෙවියන් වහන්සේට යාඥා කරන්න. ජීවනය සහ ආශිර්වාදයේ උල්පත වන දෙවියන් වහන්ස, ප්‍රේමෙන් හා කරුණාවෙන් පිරී සිටින ශුද්ධ වූ පියාණන් වහන්ස, අද අපිට මෙම වටිනා දවස ගත කිරීමට ඉඩ දීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. මීට වසර 2000කට පෙර යේසුස් වහන්සේගේ එළිදරව්වේ අලුත් ගිවිසුමින් ඇති කරගත් එළිදරව් පොරොන්දුවේ අනාගත වාක්‍ය ඉෂ්ට වී අද දවසේ සැබෑව ඉෂ්ට වන මෙම මොහොතේදී අපගේ ඇස් කන් විවෘත වී සැබෑව දැකගත හැකිය. අලුත් ගිවිසුමේ පොරොන්දුවට අනුව එවන ලද වටිනා එඬේරා මාර්ගයෙන් සාක්ෂි දුන් වචනය මාගේ හදවතේ සිට මම ඔබ වහන්සේට ස්තුතිය හා ගෞරවය පුද කරමි. ඔබ වහන්සේ බොහෝ වටිනා වචනයක් අද දවසේ එඬේරුන්ට සහ බොහෝ ආත්මවලට මෙම එළිදරව්වේ අලුත් කිවිසුම අනාගත වාක්‍ය ඉෂ්ටීමේ සැබෑව තුළින් ඔවුන්ට පෙන්වා එය ඔවුන්ට දැකීමට ඇසීමට ලබා දී තිබෙනවා. දෙවියන් වහන්සේගේ මහිමය ඔවුන්ට ලබා දීමට අපිට හැකිවන වටිනා ආශිර්වාදලත් කාලයක් වේවා යයි ඔබ වහන්සේට යාඥා කරනවා. එමෙන්ම මෙම පළමු අවස්ථාවේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වූ ජීවනය මුල් කරගෙන මෙතනට පැමිණ සිටිනවා. එබැවින් මෙම කාලය අවසානයේ දක්වා ඔබ අප සමග සිටමින් වචනය තුළින් පියාණන් වන දෙවියන් වහන්සේ සැබැවින්ම මහිමයට පත් කිරීමට වටිනා සහ ආශිර්වාදලත් කාලය බඩ පත් කර ගැනීමට හැකිවන මෙන් මේ ජීවනයේ තෑග්ග වන්නා වූ යේසු වහන්සේගේ නාමයෙන් මම යාඥා කරමි. ආමෙන්. දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුම එළිදරව් අනාගත වාක්‍ය ඉෂ්ට වීමේ සාක්ෂිය. අපි කලින් දවසේ අවසන් වරට පටන්ගත් අවසන් කරපු තැන එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ පොතෙන් පසුව අපි එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ ඉගෙන ගනු ඇත. අප අද සාක්ෂි දෙන බල්තරමී ගෝත්‍රයේ නායක තුමාව පිළිගනිමු. ස්වර්ගය සහ සදාකාල ජීවනය ප්‍රාර්ථනා කරන ලෝපුරා සිටින එඬේරුන් සියලුම සෙමිනේරි ශිෂ්‍යයන් සහ ශුද්ධවන්තයන් ඔබ හමුවීම සතුටක්. චින්චොන්ජි මාර්ග සම්මන්ත්‍රණ පැමිණීම ගැන ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම විශ්වාසයේ ශ්‍රාවකයෙකු වූ බාර්තලමියු නාමයෙන් තෝරාගත් ගෝත්‍රයේ ගෝත්‍ර නායක වන ජොන් රියල් වෙමි. අද දවසේදී අවසාන වතාවේ සිට දිගටම මම එළිදරව් 13 අන්තර්ගතය ගැන කියන්න යන්නම්. ඔව්, අද අපි ගිහින් බලමු එළිදරව් පොතේ 13 වන පරිච්ඡේදයේ මාතෘකාව. මුර්ගයා සහ ඇදහිල්ලෙන් වැටුණු මුර්ගයාගේ සලකුණින් සලකුණු ලත් තෝරාගත්ත ජනතාව කියන එක තමයි අද දවසේ මාතෘකා බවට පත් කරනු ලබන්නේ. එතකොට ඕගොල්ලෝ ගොඩක් ඇදහිලිවන්තව මේ බයිබලේ වඩාත්ම කුතුහලයෙන් සිටින මේ 666 කියන එක අහලා ඇති. ඔබ 660 ගැන දන්නේ මොනවද? අද දවසේ කියන්න යන වචනය හරහා මම ඔයගලන්ට කියන්නනවා සැබෑ යථාර්ථය මොකක්ද කියන එක. ඒක නිසා කරුණාකර ඔයගලන්ගේ අවධානය මේකට යොමුවේ කියලා හිතනවා. මුලින්ම අපි මේක ගිහිල්ලා මේකේ සාරාංශය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට අද අපි බැලිවඩන ප්‍රධාන පාඩය ලියවෙන්නේ මීට අවුරුදු 2000කට පමණ පෙර දර්ශනයකින් ලියා ඇති මේ අපොස්තුළු යොහන් ලියපු දෙයක්. මෙම වචනේ සැබෑ වූ විට මේ දැක්ක
මේ කියන්නේ මෙතන වචනාර්ථයෙන් තිබෙන දේ නෙමේ දර්ශනයෙන් පෙනී සිටින දේ. වචනාර්ථයෙන් දර්ශනයෙන් පෙනී සිටින දේ සැබෑ විදිහට එන්නේ. මේකට එන්නේ මේ සැබෑව ඉෂ්ට වෙන අවශ්‍යතාවය තිබෙන සැබෑව. මේන් කියන්නේ මේ පොරොන්දු තැනත්තා දෙවියන් වහන්සේ බවත් දෙවියන් වහන්සේ මේ ඇවිල්ලා තමයි ඉෂ්ට කරන්නේ. ආබ්‍රහම්ට අනාගත වාක්‍ය කීදේ මෝසෙස් වෙත පැමිණ ඊෂ්ට කරතර පැරණි ගිසුමේ අනාගත වාක්‍ය වරුන්ට පොරොන්දු දේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ වෙත පැමිණ අනාගත වාක්‍යයක් ලෙස ඊෂ්ට කර. එලෙසම අලුත් ගිසුමේ අනාගත වාක්‍යද ඔවුන්ට මේ යේසුස් වහන්සේගේ පැමිණීමෙන් ඊෂ්ට වෙනවා. එළිදරව් පොත සම්පූර්ණ වීමට පෙර එය සැඟව තිබූ අතර කිසියෙකුට ඒ ගැන දැන සිටියේ නැත. නමුත් ඒ ඉෂ්ට වූ විට සත්‍ය එළිදරව් වන බැවින් බොරු කීමට නොහැකි. එබැවින් මෙම අවස්ථාවේදී අපිට අවශ්‍ය වන්නේ එළිදරව්ගේ අනාගත වාක්‍ය සහ ඉෂ්ට වී ඇති සැබෑව සහ ඒ කරුණු කාරණා පිළිබඳව සාක්ෂි දීමට. යේසුස් වහන්සේ පැවසුවේ ස්වර්ගයට යනුයේ මේ එළිදරව් පොතේ වචනවලට එකතු කරන හෝ අඩු කර නොතබා තියාගන්නා අයයි. එම නිසා මේ සියලුම සභාවල එඬේරුන් මේ වචනවලට සවන් දී ඒවා හොඳින් තේරුම්ගෙන ඔවුන්ගේ සභා වැසියන්ට උගන්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එසේ වූ විට එළිදරව් පොතට එකතු නොකර හෝ අඩු නොකර ඒ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන විශ්වාස කිරීමෙන් අප සියලු දෙනාම ස්වර්ගයට යනු ඇතැයි මම ප්‍රකාශ කරමි. එසේම මෙම සිද්ධිය සිද්ධ වූ ස්ථානය එළිදරව් 13:6 ස්වර්ග මණ්ඩපය වනු ඇත. එහි සැබෑව බවට පත්වෙන්නේ එහෙම නැත්තම් ස්වර්ගය, එහෙම නැත්තම් ආහසය, එහෙම නැත්තම් මණ්ඩප දේවාලිකා පළමු මණ්ඩපය. වෙනත් වචනවලින් කිව්වොත් එය ඇදහිල්ල අත්හල ඇදහිල්ලෙන් වැටුණු මණ්ඩප දේවමාලිකාව වන අතර මෙම ස්ථානයේ ස්වර්ගය ලෙස හැඳින්වීමට කියනවා. ඒ ස්වර්ගය ලෙස හැඳින්වෙන්නේ එළිදරව් 1, 2, 3 පරිච්ඡේදවල දූතයන් 7 දෙනා වැඩ කළ තාරකා 7 මණ්ඩපය නිසා. එතකොට තාරතු බිනොත් ඒක අහස වෙනවා කියලා අපි දන්නවා. මත්තේ 24:29 දී කියන කොහොමද සහ එළිදරව් 9:00 කියන ඉර හඳ තරු අඳුරු වී වැටෙනවා කියලා කියනවා. මේ එළිදරව් 13 සිදුවීම සිද්ධ වෙනා වූ ස්ථානයත් මෙතනම කියන මේ අර කියපු හසම වෙන අතර මණ්ඩප දේවමාලිකාව බටත් පච්චන. එතකොට මේ වෙනත් වචන වලින් කිව්වොත් යොහන් එළිදරව්ව 2:3 මේ ලිපි ලියූ රන් සත් පහන් රුක් මණ්ඩපය එළිදරව් 13 කියන මේ ස්වර්ග මණ්ඩපයත් දෙකම එකම ස්ථානයේ වනු ඇත. මෙම සිද්ධියේ කතාවට වත්තෙන්නේ හිස් හතක් සහ අන්ධයක් ඇති මුර්ගයෙක් මුහුදෙන් පැමිණ මේ ස්වර්ග මණ්ඩපයේ ශුද්ධවන්තයන් එක්ක මේ සටන් කළ එයා ජය ගැනීම. ඊට පසුව මේ මුර්ගයාගේ සලකුණ ඔවුන් මතුපිට තියෙනවා 666 කියන එක. මේ තමයි මේ ඇදහිල්ලෙන් වැටීම සහ විනාශයකාරය කියලා තියෙන්නේ මේ 2 තෙසලෝනික 2:1-3 කියලා තියෙන විදිහට. ඇදහිල්ලෙන් වැටීමෙන් හා විනාශයෙන් පසුව දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍ය පිහිටින බවත් ගැලවීමේ ඉතිහාසයක් ඇතිවන බවත් එනම් ගැලවීමේ කාර්යයක් ඇතිවන බවත් දෙවියන් වහන්සේ පොරොන්දු වී තිබෙනවා. එම නිසා ඔබ අද 13 පරිච්ඡේදයේ අනාගත වාක්‍ය සහ එහි සැබෑ පරීක්ෂා කර රාජ්‍ය ඉෂ්ට කරන සියල්ලන් බවට පත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එහෙනම් අපි ගිහිල්ලා බලමු කලින් වතාවේ එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඉගෙනගත්ත දේ එළිදරව් 13 අතරේ සම්බන්ධය බලමු. මෙතන ගණන ගිහිල්ලා බලුවොත් එළිදරව් 12 සිද්ධ වෙලා තමයි මොකද්ද මේ 13 වෙනවා කියලා අපිට පේන්නේ. නමුත් ඇත්තට සිද්ධ වෙති 13 මුලින් සිද්ධ වෙලා තමයි එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ සිද්ධ වෙන්නේ. මේ 13 වෙනි පරිච්ඡේදයේදී මුහුදේ සිට මුර්ගයෙකු පැමිණෙනවා. ඔහු සුල මේ හිස් 7ක් සහ අං 10ක් තියෙනවා. ඔහු මේ මණ්ඩප කූඩාරමට ඇතුළු මණ්ඩප දේවමාලිකාට ඇතුළු වෙනවා. මේ තමයි මේ එළිදරව්ව ඇතිවල පළමු යුද්ධය. ඒ වගේම මේ මූර්ගයාට තමයි මකරාගේ කණ්ඩායමේ මේ සටනින් ජයගෙන පාලනයට බලය දෙනවා. ඊට පසුව කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාවට උපදින දරුවා එළිදරව් 12:12 මේ මකරත් එක තමයි යුද්ධය යන්නේ. මේක තමයි දෙවෙනි සටන බඩපත් වෙන්නේ. මේ 12 වෙනි පරිච්ඡේදයේදී මෙම දෙවන සටන ගැන අපි දැක්කා. මුර්ගයාට ඒකෙන් පරාජයට පත්ලා මණ්ඩප දේවමාලිකාවෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. එසේ වීනම් එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි සටන පෙර
මේ එළිදරව් 13 පළමු යුද්ධයේ පැවති බව ඔගොල්ලෝ හරියට තේරුම් අරගෙන ඉන්න ඕනේ. එමෙන්ම එළිදරව්ව 13 සහ 14 පරිච්ඡේදයේද සංසන්දනාත්මක පරිච්ඡේද බවට පත් වෙනවා. එළිදරව්ව 13 වන පරිච්ඡේදයේදී මේ යක්ෂයාගේ සලකුණු ලබා ගැනීම වන අතර එහි ප්‍රතිඵල නිරේවන අතරත් එළිදරව් 14දී දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේගේ මුද්‍රාව ලැබිලා එහෙම කරන කට්ටියට ස්වර්ගයට යන්න පුළුවන් කියනවා. ඇයි මේ එක් එක් පරිච්ඡේද මේ ආකාරයට සංසන්දනය කරන්නේ? ඒ ස්වර්ගයට යාම සඳහා. මක්නිසාදයත් දෙවියන් වහන්සේගේ සලකුණ සහ යක්ෂයාගේ ලකුණ ලැබීම ස්වර්ගය සහ නිරයට යාමට ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා යක්ෂයාගේ සලකුණ 666 යන කුමාරකදී සියලු ශුද්ධවන්තයන් දැන ගැනීම වැදගත්. එබැවින් මෙම ලකුණ කුමාරකට යන පිළිබඳව අපි අද සොයා ගන්න යනවා. එළිදරව් 13 අන්තර්ගතය තුළින් අපි එය පැහැදිලි කරන්න යනවා. මුලින්ම අපිට මෙතන මේ එළිදරව් 13 ප්‍රධානම අන්තර්ගත කරුණු මොනවද කියලා අපි ගිහිල්ලා බලමු. එළිදරව් 13 වන පරිච්ඡේදය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමුව මේ 1 සිට 10 දක්වා පදවල මුහුදෙන් නැගින හිස් හතක් හා අං 10ක් ඇති මුර්ගයා ගැන කියනවා. මෙම මුර්ගයා එන්නේ මුහුදෙන්. ඒ කියන්නේ ලෝකෙන් තමයි මේ මුහුද කියන ලෝකෙන් ඇවිල්ලා මණ්ඩප දෙමළකට යනවා. එතකොට මේ මුර්ගයාට සාතන් වන මකරාගෙන් බලය ලබා ගන්න අතර ශුද්ධවන්තයන්ට ඊරිය සටන් කර ඒගොල්ලෝ ජය ගන්නවා. මේ දෙවෙනි කොටස කියන්නේ කොහොමද? 11 සිට 18 දක්වා. මෙතන මේ පොළොයෙන් පැමිණෙන මුර්ගයා ගැන තමයි කියන්නේ. මේ පොළොයෙන් පැමිණෙන මුර්ගයාට එයා මේ රූපයක් සාදා දෙන නමුත් අතර මේ මුහුදෙන් ගොඩා මුර්ගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලෝ මරණයට පත් කරන බව කියනු ලබනවා. එමෙන්ම මෙතනදී කියනවා මේ ශුද්ධවන්තයන්ගේ නළලේ සහ දකුණු අතේ මුර්ගයාගේ 666 ලබා දෙන්නේ දොහොයි. මෙමෙ යක්ෂයාගේ 666 ලකුණ කුමක්දයි දැන ගැනීමට නම් අප මුලින්ම දැනගත යුතුයි හිස් 7 සහ අං 10 මුර්ගයා සහ පොළවෙන් මතුවූ මුර්ගයා සහ මේ යක්ෂයා විසින් සලකුණු කරන ලද මේ ඒ ජීවීන් කවුද? ඔවුන් පෙනී සිටින ස්ථානය, ඔවුන් ඇතුළුවේ කොහෙටද, ඔවුන් කරන්නේ මොනවද කියන එක අපි දැනගන්න ඕනේ. ඒට හේතුව තමයි මේ මුර්ගයාගේ සැබෑව දැනගෙන මුර්ගයාගේ ලකුණ සහ යක්ෂයාගේ සලකුණ ලබා නොගැනීම සඳහා අපි ඒව දැනගන්න ඕනේ. අද දවසේදී මේ එළිදරව් 13 වන පරිච්ඡේදයේ සාක්ෂිය තුලින් ඔබට යක්ෂයාගේ සලකුණ නොව දෙවියන් වහන්සේ ගහ යේසුස් වහන්සේගේ මුද්‍රාව ලබා ගැනීමෙන් මුර්ගයාගේ ලකුණේ සැබෑව තහවුරු කර අපේක්ෂා කරන ස්වර්ග රාජ්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන් වුණ ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉතින් අපි ගිහිල්ලා එළිදරව් 13 එකේ ඉඳන් දෙකට කියවමු. එළිදරව් 13 එකේ සිට දෙක. අං 10ක්ද හිස් 7ක්ද ඇත්තව මුර්ගයෙක් මුහුදෙන් මතුවෙන අදුටමේ. උගේ අං පිට ඔටුනු 10ක්ද උගේ හිස්වල අපහාස නාම වල තිබුණේය. මාදුටු මුර්ගයා දුන් දිවියෙකුට සමානය. උගේ පාද වලසුරුගේ පාද වැනිය. උගේ කට සිංහෙකුගේ කට වැනිය. මහා සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් උට දුන්නේය. ආමෙන්. ඔව්. මේ එළිදරව් 13 එකෙහි මෙතන මුහුදෙන් පැමිණෙන මුර්ගයෙක් පෙනී සිටිනවා. එතකොට මේ හිස් 7ක් සහ අං 10ක් ඇති මේ මුර්ගයා කවුද? මෙතන මම කියලා කෙනෙක් ඉන්නා, ඒ තමයි යොහාන් කියන තැනත්තා. මේ යොහාන් දකිනවා මුහුදෙන් ගොඩට පැමිණි මුර්ගයෙක්ව. එතකොට ඌට දිවියෙකුගේ හැඩයක්, ඒ වගේම මේ කිය අඳුන් දිවියෙකුගේ හැඩයක්, එතකොට සිංහෙකුගේ කටක්, මේ වලසුකුගේ පාද එහෙම තියනවලු. ඒ වගේම ඌට හිස් 7ක් සහ අං 10ක් තියෙනවා. මේ වගේ මුර්ගයෙක් තමයිලු පිටතර පැමිණියා කියන්නේ. නමුත් මේ මුහුදේ ජීවත්වන මූර්ගයෙක් වගේ නෙමෙයි මෙයාගේ පෙනුම. මේ මුහුදේ ඉන්නේ මාළු තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ වගේ ජීවියෙක් කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් එහෙනම් අපෝස්තුළු යොහාන් මේක වැරදි ලෙස දැකලා ලිව්වද? මේ යොහාන් හරියටම දෙවියන් වහන්සේ පෙන්නපු දේ තමයි ලියන්නේ නැත්තේ. එළිදරව්ව 1:2 අපි ගිහිල්ලා බැලුවොත් එතන කියන්නේ කොහොමද? ඔහු සාක්ෂි දරන්නේ දෙවියන් වහන්සේගේ වචනය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය. නම් ඔහු දුටු සියල්ල ගැන තමයි සාක්ෂි දරනවා කියලා කියන්නේ. එබැවින් ඔහු දුටු දේ සඳහන් කරන්නේ ඒ නිවැරදි විදිහට තමයි. එයා දැක්ක දේ තමයි කියන්නේ. දෙවියන් වහන්සේ මේ අපොස්තුළු යොහාන්ට එක පෙන්නපු විදිහට එක උපමා වලින් තමයි යාට පෙන්නලා දුන්නේ. ඇයි ඒක ඔයාට උපමා වලින් පෙන්නලා දුන්නේ?
මක්නිසාදයත් මෙම එදිරව පොතේ රහස කිසිවෙකු හෝ දැන නොසිටිය යුතු බැවි. මේ පරණ ගිවිසුමේදී පවා මෙතන යසායා 29 පරිච්ඡේදයේදී මුද්‍රදපු පොතක් තියෙනවා. එසකියල් 2 සහ 3 පරිච්ඡේදවල මේ විවෘත වූ ලියවිල්ල මනුෂ්‍ය පුත්‍රයාට පෙන්වා ඒක කන්නට දෙනවා කියලා කියනවා. මෙම අනාගත වාක්‍යයට අනුව යේසුස් වහන්සේ පැමිණ මේ විවෘත පොතේ වචනය ගැන සාක්ෂි දෙනවා කියලා කියනවා. මේ එළිදරව් ඉෂ්ට වන අවස්ථාවේදී එළිදරව් 5 මුද්‍රා තැබූ පොතක් ඇති අතර ඔහු එළිදරව් 10 විවෘත කරන ලද පොත යොහාන්ට පෙන්වලා ඒක කවනවා. එමෙන්ම එළිදරව් 22 8 සහ 16 කියනවා කොහොමද? යොහාන්ට කියනවා කොහොමද? මේ සභාවන් උදෙසා මේ දේවල් ගැන එතුමා වෙනුවෙන් සාක්ෂි දෙන්නට යන දූතයා කියලා කියනවා. එතකොට දැන් මේක මේ සභාවල් වල සාක්ෂි දෙනකොට ඒකේ මේ අනාගත වාක්‍ය විතරක් නෙමෙයි සාක්ෂිය තේරුම් ගන්න පුළුවන්. මේ මුහුදෙන් පිටතට එන මෝර්ගයා සමාන කරන ලෝකයේ ඉන්න බොරු එඬේරා කියලා. මත්තෙව් 24:15 කියන්නේ කොහොමද? යේසුස් වහන්සේ පැවසුවා එබැවින් අනාගත වක්ත්‍රූ දානියෙල් විසින් කියන ලද පාළු කරන පිළිකුල ශුද්ධස්ථානයේ තිබෙනා නොබලා යම් කලක දක්නහුද යුදේ සිටින්නෝ කියවන්නා තේරුම් ගනිව කියලා කියනවා. මත්තෙව් 24 යනු මේ අවසාන කාලයේ සහ ස්වාමින් වහන්සේගේ දෙවනි පැමිණීම ගැන ලකුණු පිළිමද කිවන අනාගත වාක්‍ය තියෙන පරිච්ඡේදයක්. මේ අවසාන කාලයේදී දානියෙල්ගේ පොත කියවන කෙනෙකුට මේක වැටහෙන හේතුව නම් දානියෙල්ගේ පොත මේක අතීතයේදී ඉෂ්ට වෙලා ඉවර වුණේ නැහැ. නමුත් මේ වගේම දෙවන පැමිණීමේ අවස්ථාවෙත් එවැනි දෙයක් තිස්සන බවත් දෙවියන් වහන්සේ දානියෙල්ට බොහෝ දර්ශන පෙන්වුවා. හැබැයි කොහොම වුණත් දානියෙල් ඒව බලලා ඒව දැකලා ලිව්වත් ඒක එයාට ඇත්ත තේරුම මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. අපි දානියෙල් 12 පරිච්ඡේදයට ගියහම දානියෙල් දකින්න එක දර්ශනයකින්. නමුත් ඒක එයාට තේරුම් ගන්න බැහැ කියනවා. දෙවියන් වහන්සේ කියන මේක ඔබට දැන ගැනීමට නොවේ එබැවින් අවසාන කාලයේ වනතුරු ඒක මුද්‍රා කර තබන්න කියලා කියනවා. එතකොට මේ දෙවියන් වහන්සේගෙන් අසා දැකලි වූ දානියෙල්ට පවා ඒක මුද්‍රා වෙලා ඇති වචනයක් කියලා ඕගොල්ලන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේක ඉෂ්ට වෙන්නේ හැකිවන්නේ පොරොන්දු අවසාන කාලයේ ඉදිරියව පුතේ සැබෑ ඉෂ්ට වෙන කාලෙදී පැමිණයි. දානියෙල් 7:2 ඉඳන් 7 කියන කොහොමද? මේ හතනේ එයා දානියෙල් දකින්න දර්ශනයක් දකින්න. එතකොට මේ මුර්ගිය 4 දිනේ මුහුදේ දැක්කනවා කියලා කියනවා. එතකොට ඔවුන්ගේ පෙනුම සිංහයෙකු මෙන්නයි, රාජාලයෙකු මෙන්, වලසකු මෙන් සහ දිවියෙකු වගේ කියලා කියනවා. මේ 17 පදයේදී කියනවා කොහොමද කිව්වොත්? එතන කියනවා මේ මුහුද ලෝකය කියලා සමාන කරනවා. එමෙන්ම මුර්ගයන් රජවරු බවත් පවසනවා. වෙන වචන වලින් කිව්වොත් එහි කියන්නේ කොහොමද? මේ ලෝකේ නැගී සිටින එළේරු කියලා කියන්න පුළුවන් මුර්ගයන්ට. 1 පේත්‍රස් 2:9 කියන කොහොමද? මේ හරියට කවුද එඬේරා? පූජ රාජකීය රාජකීය තැනැත්තෙකුට සමාන බව. එබැවින් පූජකයා නොහොත් එඬේරා රජ කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. එළිදරව් 17:15 මෙතන මුහුදක් තියෙනවා. එතකොට මේ වෛශ්‍යාවක් බොහෝ ජල මතු පිට ඉන්නා කියලා කියන. එතකොට මේ සෙනඟ සමූහයේ ජාතීන් ජනතාව භාෂා කියලා කියන. මෙතන කියන්නේ කොහොමද? මේ අසංඛ්‍යාත ජන සමූහයක් රැස්වල් සිටින තැන තමයි මුහුද කියලා කියන්නේ. එතකොට මේ බොහෝ ජලය කියන්නේ මොකද්ද? මේ රැස්වලා තිබ්බ තැන මේ වෛශ්‍යා රැස්වලා සිටින මේ සභාව කියලා කියන. එහෙම නැත්නම් මෙම ආගමික ලෝකයේ පාලනය කරන රජු තමයි මේ එඬේරා. එහෙම නැත්තම් මුර්ගයාට සමාන කරන්නේ. නමුත් එඬේරාව මෙතන විස්තර කරන්නේ මුර්ගයෙක් ලෙස ඉතින් ඇයි? ඒකට හේතුව නම් මුර්ගයා anu දෙවියන් වහන්සේ සහ ඔහුගේ වචන ඒගොල්ලන්ට කියලා දුන්නා තේරුම් ගන්න බෑ. හිතෝපදේශයේ 3:2 ඉඳන් 3ට ගිහිල්ලා බලුවොත් කොහොමද කියන්නේ කොහොමද? මේ මිනිස්සු නුවණ නැති ප්‍රඥා නැති කනාව කොහොමද යා මෝඩ තැනත්තෙක් කියලා කියන වෙන වචන වලින් කිව්වොත් මුර්ගයෙක් කියලා කියන්න පුළුවන්. එතකොට වෙන වචනින් කිව්වොත් කොහොමද මුර්ගයා anu දෙවියන් වහන්සේගේ වචනේ නොදන්නා බොරු එඬේරා බාට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ මුර්ගයාට මේ කොහොමද සිංහයා වලසා දිවියා වගේ මුර්ගයන් සමාන කරන්න හේතුව මක්නිසාදයක් මේ බැටළුවන් වගේ ශුද්ධවන්තයන්ට ඒගොල්ලෝ පීඩා කරලා විනාශ කරන නිසා. ඉතින් මේ මුර්ගයාගේ හිස අහං මොනවාද?
එතකොට ඔවුන් තමයි මේ ආණ්ඩුවල් රටයන්වල සමාජ කණ්ඩායම්ල පාසල්වල ප්‍රධානින් බොහෝට ප්‍රධානින් ලෙස හැඳින්වෙන. එම නිසා මේ සභාව නියෝජනය කරන ඉඩේරාව හිසක් ලෙස සමාන කරනවා. එබැවින් හිස් හත යනු මෙතන එන්ඩේරුන් මෙතන කියන එලිතරව 17 9 ඉඳන් 10 සඳහන් කරන රජවරු 7 දෙනා එන්ඩේරු 7 දෙනෙක් කියලා කියන්න පුළුවන්කම ලැබෙනවා. එමෙන්ම ඒගොල්ලොන්ව මේ ලෝකයේ සභාව ලෝකයේ සභාවල සභාව විසින්ම පාලනය කරන ඉඩේරු කියලාත් කියන්න පුළුවන්. එතකොට එලිතරව 17 15 තියෙන බොහෝ ජලය වගේ මුළු ලෝකයේම සමාජිකයන් පාලනය කරන සහ ඒගොල්ලෝ අතින් පාලනය වන ඉඩේරු බවට පත් වෙනවා. ඉතින් මේ සටන් කිරීමේදී මුර්ගයන්ගේ හිස්වල සවිකර ඇති අං ආයුධ ලෙස භාවිතා කරනවා. ඒ හා සමානව අං ප්‍රධාන එඩේරන් වෙනුවෙන් සටන් කරන බලධාරීත්වයේ සංකේතය නැත්නම් වැඩිමහල් ලන්නෝ අං වැඩිමහල් විදිහට සංකේතවත් කරනවා. ඊළඟට උදාහරණේ 12 දෙවීම අං මොකද්ද? රාජ්‍යත්වයේ නොලබ රජවරු දස දෙනෙක් කියලා කියන. ඒගොල්ලන්ට රාජ්‍යත්වයක් නැහැ. නමුත් රජකමෙන් බලය ලබා දීලා තියෙනවා. ඉතින් හිස් හත හා අං 10 යන්නෙන් අදහස් කරන්නේ විනාශ කරන රාජ්‍යයට අයත් එඩේරන් 7 දෙනා සහ වැඩිමහල්ලන් දස දෙනයි. එවිට මකරා විසින් සිංහාසනය සහ බලය ලබා දුන් කුමනාකාර මූර්ගයෙකුටද? එලිදරව්ව 22 දී පවසන පරිදි මේ මහා සර්පයා පුරාණ සර්පයා සාතන් සහ යක්ෂයායි කියනු ලැබෙන සත්‍යයක් ඉන්නා කෙනා. ඉතින් මහා සර්පයා එහෙම නැත්නම් මකරාව සමාන කරන මේ දුෂ්ට ආත්මයන සාතන්ට සමාන කරනවා. සාතන් මේ මූර්ගයා වගේ ඉන්න බුර්ග එඩේරුන්ට බලය ලැබලා දීලා තියෙනවා. එතන සිංහාසනය ලැබීම යන්නේ අදහස් කරන්නේ කොහොමද? නපුරු ආත්මයන් ඔවුන් සමග සිටින බවත් මේ අධිකාරීත්වයේ බලය ලැබීම යනු නපුරු ආත්මයන්ගේ නම් සාතන්ගේ වචනය දේශනා කිරීම සඳහා අවසර ලැබීම ඔවුන්ට. වෙන වචනෙන් කිව්වොත් මොහොතේ සිටින මූර්ගයෙකු වෙන එඩේරන් ඔවුන් සැබෑ එඩේරු නෙමෙයි. ඒගොල්ලෝ බොරු එඩේරු. මේ දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘවරයෙකු හෝ නියෝජිතයෙකු ලෙස නොව සාතන්ගේ අනාගත වක්තෘවරයෙකු එහෙම නැත්නම් ප්‍රකාශකයෙකු නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනවා. එතකොට මේ සාතන් සහ නපුරු ආත්මයන් ඔවුන්ගේ සිංහාසනයේ ලෙස සිටින අතරම දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේත් එතුමන්ගේ සිංහාසනයේ ඉන්න ඇත්තක වැඩ කරනවා. ඉලිදරා 3:21 දී යේසුස් වහන්සේ කියනවා මේ ජය ගන්නා තනත්තා මාගේ සිංහාසනයේ ඉඳ ගන්නා බවට පොරොන්දුවක් ලබා දෙනවා. එතකොට එහෙනම් අපි මේ ජය ගැන අසුන් ගන්න ඉන්න තනත්තාත් මූර්ගයා සමග මේ වාඩි වී සිටින තනත්තාත් අපට වෙන්කර හඳුනා ගන්න ඕනේ. දැන් අපි එලිදරව 13:3 ඉඳන් 5 දක්වා අපි ගිහිල්ලා කියමු. එලිදරව 13:3 සිට 5. මරණ තරමට උගේ හිස්වලින් එකක්කට තුවාල වී තිබෙන්නක් මෙන් පෙනුනේය. නමුත් උගේ මරණීය තුවාලයේ සුව විය. මුළු ලෝකයා මුර්ගයා පස්සේ පුදුමව ගියෝය. මහා සර්පයා මුර්ගයාට බලය දුන් නිසා ඔවුහු මහා සර්පයාට නමස්කාර කළෝය. ඔවුහු මුර්ගයාටත් නමස්කාර කොට මුර්ගයාට සමාන කවුද? ඌ හා සමග යුද්ධ කරන්න කවරෙකුට හැකිදැයි කීවෝය. අහංකාර දේවල්ද දේව අපාසද කතා කරන මුඛයක් ඌට දෙන ලද්දේය. මාස 42ක් පවත්වන්නට ඌට බලය දෙන ලද්දේය. ඔව්. සතෙන් එකක් තුවාල වෙලා කියනවා. මේ සුව වෙලා කියනවා. මෙම තුවාලය කුමක් වේහකද? මෙතන මේ ඇත්ත නම මං කියලා කියන්න. මෙන්න මේ භාරකාර අධ්‍යාපන මධ්‍යස්ථ තානේ තමයි මෙතන මේ ඒගොල්ලෝ මේ කිම් මහතා සහ ටිම් මහතා කියන දෙනා මේ ඒ දෙන්න ප්‍රධානීත්වයේ තනතුරු සඳහා ඒගොල්ලෝ අතර රණ්ඩුවක් තිබ්බා. මෙම රණ්ඩුවේදී මම අරගලේදී තනතුරේ සිටීමට නොහැකි වූ මෙතන මේ ස්ටු කියන්නේ මේ ස්ටුවර්ෂිප් ආයතනයේ ප්‍රධානීත්වයේ බලාගෙන හිටපු තනත්තාට එයාට හිත් වේදනාවක් ඇති වූ අතර එම භාරකාර මධ්‍යස්ථානයෙන් රැකියාවෙන් ඉවත් වීමටත් උත්සාහ කරා. එසේනම් මේ හිස් අතෙන් එකක් තුවාල වෙනවා කියන්නේ අධිකාරීත්ව සඳහා වන අරගල නිසා හදවතේ වූ සුවාලයක් කියලා කියනවා. නමුත් මේ තුවාලේ සුව වූ වුණා කියනවා. ඒ කියන්නේ කොහොමද මෙතන එයාට ඕන කෙනාට එතන ප්‍රධානීත්වය හම්බුණා. එතකොට මෙතන මේ හිස කියන්නේ කොහොමද? එඩේරා කියන එකට කියනවා.
ඉතින් මේ විනාශය කාරයට තමයි මෙගොල්ල වැඩ කරන්නේ. ඉතින් මුළු පොළොවම මුර්ගයාට මේ මකරා මහාසර්පයාට නමස්කාර කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ මණ්ඩපයේ බඳු පොළොවේ මිනිස්යන් මේ මුර්ගයෝ වගේ බොරු එඩේරුන්ට සේවය කළ අතර මේ මකරා වෙන බොරු දෙවියන්ට නමස්කාර කළා කියලා තමයි කියන්නේ. එළිදරව් 13:5 කියන විදිහට කොහොමද මේ මුර්ගයාට මාස 43ක් වැඩ කිරීමට බලය දීලා තිනවා කියන්නේ. මේ බලය කුමක් විය හැකිද? එළිදරව් 11:12 දී අපි ගිහිල්ලා බලුවොත් කොහොමද? එතනද කියන්නේ, මෙතන කියනවා මේ මුර්ගයා වෙන්නේ අන්‍ය ජාතීන්. ඒගොල්ලෝ මළුව මේ මාස 42 මාසයක් පයින් පාගා දමනවා කියනවා. එතකොට මෙම ඒගොල්ලන්ට මේ 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 දේව අපාස නාම සහිත දේවල් තියෙනවා කියනවා මේ දේවල් කරන්න. එතකොට මේ මුර්ගයාට දීලා තියෙන්නේ මාස 42 කාලයක් විනාශ කරන්න දෙනවා. එතකොට මෙතන විනාශ කිරීමේ කාලය, මේ අලුත් දූසුමේ විනාශ කිරීමේ කාලය නිසා අපිට මාස 42 කියන්න පුළුවන්. මේ ඇත්තටම ඉෂ්ට වුණේ 1980 සැප්තැම්බර් වල සිට 1984 මාර්තු දක්වා තමයි මේ මාර්තු මාස 42 කියන්නේ. මේ පරණ ගිවිසුම කාලයේදීත් විනාශ වීමේ කාලය පොරොන්දු වෙලා තියෙනවා. යෙරමියා 25:9-11 කියනවා කොහොමද? එතනද කියනවා යුදාව සහ යෙරුසලම බබිලෝනිය රජුට 70 අවුරුද්දක් සේවය කරනවායි ස්වාමීන් වහන්සේ කියනවා කියලා කියනවා. එතකොට ඒ කාලේ විනාශයේ කාලය අවුරුදු 70ක් බාටපත් වුණා. දානියෙල් 9:2 එතනදිත් කියනවා කොහොමද? මෙතන මේ යෙරුසලමේ පාලුව තිබීම සම්පූර්ණත්වය ස්වාමීන් වහන්සේ අනාගත වක්තෘ යෙරමියා ලවා කියව අවුරුදු ගණන 70 අවුරුද්දක් වන දානියෙල් වෙනම පොත්වලින් තේරුම් ගත්තා කියනවා. එතකොට ඒ වගේම ඊළඟට මොකද්ද? මතෙව් 24:22 කියන කොහොමද? ඒ දවස් ලුහුඩු කරන ලද්දේ නම් කිසි කෙනෙක් විනාශයේ ගැලවීම නොලබන්නේ ඔය කියලා කියන. එතකොට අපි කලින් ඉගෙන ගත්ත මේ කොහොමද මතෙව් 24:15 මේ එපා කරන පාලකුණ ශුද්ධස්ථානයේ තියනවා කියලා කියනවා. එහෙනම් මේ පාලකුණ ශුද්ධස්ථානයේ තියෙන විදිහට 22 පදයේ කියන විදිහට මේක අවුරුදු 70ක් ගොඩ මාංශයෙන් ගැලවීමක් නෑ. මේක නිසා තමයි දවස් ලුහුඩු කරලා තියෙන්නේ අවුරුදු 3 මාරකට. එතකොට මේවා මේ විදිහට අඩු කරේ මේ කාලය ගන්න දෙවන පැමිණීමේ අවස්ථාවේදී ආත්මයෙන් පමණක් නම මාංශයෙන් ගැලවීමේ පොරොන්දුවකුත් දීලා තියෙන නිසා. එතකොට මේ අවසාන කාලයේදී මේ ආත්මයෙන් ගැලවීම පාට නෙමෙයි මාංශයෙන් ගැලවීමකුත් තියෙනවා. ඊට පස්ව මාස 42 විනාශයේ කාලය අවසන් වූ පසු එළිදරව 12:10 මෙන් කොහොමද කියන්නේ මේ පිරිමි දරුවා සහ ඔහුගේ මේ සහෝදරයන් දෙවියන් වහන්සේගේ මේ දෙවියන් වහන්සේගේ පාර්ශවයට ජයග්‍රහණය ආරම් දෙනවා. එතකොට මේක හරහා තමයි ඔවුන් ස්වර්ගය දෙවියන් වහන්සේගේ රාජසා ගැලවීම මේ මතුපිට පිහිටුවන් ලබන්නේ. අපි ඊළඟට ගිහිල්ලා එළිදරව් 13:6-10 දක්වා කියවා බලමු. එළිදරව් 13:6-10 පරිච්ඡේදය. එකල ඌ දෙවියන් වහන්සේට විරුද්ධව අපාස කරන පිණිස උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත් එනම් ස්වර්ගයේ වාසය කරන්නන්ටත් අපාස කරන පිණිස මුකයැරියේය. තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්නට ඔවුන්ගෙන් ජයගන්ට ඌට ඉඩ දෙන ලද්දේය. සිල් ගෝත්‍රයන්ද සෙනගද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙන ලද්දේය. ලෝකයේ පටන් ගැන්මේ සිට මන් ලද බැටළු බැටවානන්ගේ ජීවන පොතේ නම් ලියවි නොතිබුණු පොළවේ වසන සියල්ලෝ ඌට නමස්කාර කරන්න ඔය යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා. යමෙක් වහල්කමට නියම නම් ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම් ඔහු කඩුවෙන් මනු ලබන්නට ඕන අය. මේ ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය. ඔව්, මේ මුර්ගයා මෙහි මණ්ඩපේ ශුද්ධවන්තයන් සමග සටන් කරනවා. අපි බලමු කොහොමද මෙතන සටන සිද්ධ වෙන්නේ සහ එහි ප්‍රතිඵල වෙන්න මොනවද කියන මේ පරිච්ඡේද සිදුවීම් පිහිටි ස්ථානයේ ස්වර්ගය එහෙම නැත්නම් ආස කියලා කියන මේ ඊරහඳ තරු ඇති ස්ථානය එනම් එළිදරව්ව 1, 2, 3 පරිච්ඡේදල තාරකා 7 පිහිටා ඇති ස්ථානය කියලා අපිට කියන්න පුළුවන්. අපි ස්වර්ගය ගැන සිතන විට අපිට සාමාන්‍ය මතක් වෙන්නේ මේ මානසික ස්වර්ගය. කෙසේ වුවත් උත්පත්ති 37:9-11 අපි ගිහිල්ලා බැලුවොත් කොහොමද කියන්නේ යාකොබ්ගේ පවුල ඉර හඳ තරු හා සමානයි කියනු ලැබේ. එබැවින් සූර්යයා සහ චන්ද්‍රයා සහ තාරකා තිබෙන ස්ථානය අහස එහෙම නැත්නම් ඊශ්‍රායල් ලෙස හඳුන්වන්න පුළුවන්. වෙනත් වචන වලින් කිව්ව ස්වර්ගය යන දෙවියන් වහන්සේගේ මණ්ඩපය.
එයමනන් රන්සත් පහන් රුක් මණ්ඩපය එමත්තා ආත්මික ඉශ්්‍රාලය කියලා අපිට කියන්න පුළුවන්. මෙම අනාගතවාක්‍ය සැබෑ බඩ පත් වූ සිද්ධියයේ ස්ථානය බඩ පත්තෙන්නේ මෙම සභාව මේ විදිර තමයි සනකුළු කරලා තියෙන්. එතකොට මේක මණ්ඩප දේව මාලිගාව කියල තමයි කියන්න. එතකො නො ලෝකයේ තිබෙන මේ ලෝකයේ තිබෙන නම් මේකට දාලා තිබෙන හැ. මේක හරි අමුතු නමක්. මේ මණ්ඩප දේව මාලිගාව අමුතු නමක්කය ඔබට සිතෙන්න්න පුළුවන්. නමුත් දෙවන් වහන්සේ ගේ නාමේ බයි දෙවන් වහන්සේ බයිබලයට කියලා තියෙන ආකාරයට මේක ඉෂ්ට වූ බවට කියන සාක්‍යයක් බට තේරුම් ගන්න පුළුවන්. මෙතනති කියන කොහොමද මේ ශුද්ධවන්තයන්ට විරුද්ධ මූර්ගයා යුද්ධ ප්‍රකාශ කල්ලා එය යුද්ධයෙන් ජයගන්නවා කියෙන. එතකොට ඔවුන් සටන් කරේ කුමන අයුදයකින්ද. ඒ තමයි බොරුව සහ මේ ඉගැන්වීමේ අධිකාරීත්වයෙන් තමයි ගොළු සටන් කරනු ලබන්නේ. මෙම බොරුව මේක සාමාන්‍ය බොරුවක් නෙමේ. නමුත් මේක මේ හිතෝපදේශයේ 36 කියලා තියෙන කොහොමද මේ උන්වහන්සේ නුඹට තරහ නොකරන මිස නුඹ බුරුකාරයෙක් නොවන පිණිස උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න. ආයි කියන්නේ මොකද්ද මේ තියෙන වගේ බොරුවක්. මේ දෙවියන් වහන්සේගේ වචනයට එකතු කරපු බොරුවක්. දෙවිය යේසුස් වහන්සේ පළුම් පැමිණීම අවස්ථාවේදී ලියන්නන් හා පරිසරු යේසුස් වහන්සේව මිත්‍යා දෘෂ්ටියක ලෙස සලකා පිගිඩාපත් කර අතර බොරුසා අසත්‍ය ඔවුන්ගේ බලේසා ඔවුන්ගේ ආගමික අධිකාරීත්වයෙන් තමයි ඒගොල්ලෝ සටන් කරේ. එලෙසම අදටත් මේ ස්වර්ග මණ්ඩපයට ඇතුල් වූ මුර්ගයන් වැනි බොරු එඬේරුන් ඔවුන්ගේ බොරුවෙන් සහ අසත්‍යයෙන් සහ ඔවුන්ගේ ස්වභාවයේ බලයෙන් මේ මණ්ඩපයට පීඩා කර එම මණ්ඩපයේ එඬේරුන් හා ශුද්ධවන්තයන් සමග සටන් කර ජය ගන්නවා. එතකොට මේ මුර්ගයා විසින් පාලනය කරන ගෝත්‍ර ජනතාව භාෂා සහ සෙනග යනු එළිතරව 10 විවුර්ත කර පොත ලබා ගැනීමට සහ අනුභව කිරීමටත් මෙතන නැවත අනුභව කර නැවත අනාගත වාක්‍ය කීමන අනකල ජාතියවට පත් වෙන ඔවුන් තමයි මේ දැන් ඒගොල්ලෝ මේ ඇදහිම අත්හල ඇදහිල්ලෙන් වැටුණු මණ්ඩප දේවමාලිගාව සිටින චුද්ධවන්තයන් බවට පත් වෙන මුර්ගයාගේ පෞලේ සමාජිකයන් වෙලා ඉන්න කට්ටිය. මේ ඒගොල්ලෝ ඇයි ඔවුන්ට විවෘත වන පොතේ වචනේ දේශනා කරන්න කිව්වේ ඇයි? මක්නිසාදයත් එළිදරව 13 මේ හිස් 7 සහ අං 10 සහ එළිදරව 17 සහ 18 බබිලෝනි විසින් අල්ලාගනු ලබන ජනතාව බවට පත් වෙනවා. එළිදරව 18 4 සහ එළිදරව 14 4 කියන්නේ කොහොමද? මේ දෙවියන් වහන්සේ කියනවා මේ ඇගෙන් ඉවත් වෙන්න කියන හඬක් ඇගේ පීඩාවලට අසු නොවන පිණිස ඇගෙන් ඉවත් වෙන්න කියන හඬක් කියනවා. එසේනම් මේ මූර්ඛයාට වදින අයගේ නමස්කාරන කරගේ ප්‍රතිඵලය කුමක්ද? මූර්ඛයාට නමස්කාර කරන්නන්ගේ ප්‍රතිඵලය වන්නේ මේ ගිනි සහිත ගෙන්දගම් විල බවට පත් වෙනවා. මේ එළිදරව්ව 14 9 ඉඳන් 10ට අපි කිව්වොත් කොහොමද කියන්නේ මේ මූර්ඛයාටත් උගේ රූපයට නමස්කාර කරන කෙනාව කොහෙට යනවා කියලාද මේ ගින්නෙනුත් ගෙන්දගමිනුත් වදකරුන් ලබන්නේ කියලා කියනවා. සියල්ලටම පසුව ඒගොල්ලෝ අපායට යනවා කියලා එහෙම නැත්නම් නිරයට යනවා කියලා කියනවා. එතකොට මේ මුළු ලෝකෙම පුළුල්. එතකොට ගොඩක් මිනිස්සු ඉන්නවා. බොහෝ ඇදහිලිවන්තෝ ඉන්නවා. ඒත් මෙහෙ මේ පිට මේ ඉන්න හැමෝම මුර්ගයට වදිනකොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි. එළිදරව් 17 සහ 18 පරිච්ඡේදයේදී සියලු ජාතීන් වැටෙන බවත් මේ සියලු ජාතීන් යක්ෂයා සමග විවාහ වෙන බවත් කියනවා. ඒක නිසා තමයි යේසුස් වහන්සේ මතෙව් 24:3 කියන කොහොමද මේ යේසුස් වහන්සේගේ දෙවෙනි කැමිණේ කාලය කොහොමද අවසාන කාලය කියලා කියන. එතනදී කියන්නේ කොහොමද මේ ලෝකේ අවසන් වෙනවා කියලා කියන. මේකෙන් කියන්නේ මේ මානසික ලෝකේ අවසන් වෙනවා කියලා. ඒ නමුත් මෙතන සඳහන් කරන්නේ මේ ආගමික ලෝකේ අවසන් වෙනවා කියන එක. එතකොට මේ ආගමික ලෝකේ නැත්තම් ඒක තමයි අවසන් වෙන්නේ. පළවෙනි බැමිණීමේදී පවා මතෙව් 4:4 සාතන් සියලු ජාතීන් පෙන්වූ අතර සියල්ලෝම ඔහුට අදාළව පෙන්වුවා. ඒක අදටත් ඒ විදිහම තමයි. එතකොට මිනිස්සු කියන යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියලා. නමුත් ඒක කියන ලේසි. නමුත් ඒක විශ්වාස කරන්න පුළුවන් කරන්නේ කොහොමද? ඒ විශ්වාස කිරීම සහ පොරොන්දුව ඉෂ්ට කිරීම තුළින් තමයි අපි ඇදහිල්ල කරනවා කියලා කියන්න පුළුවන්න්නේ. එළිදරව් 13 වාචනයේ ඉෂ්ට වූ විට ඒවා කවදාද සැබෑව ඉෂ්ට වෙනසෙක් අපි බලාපොරොත්තු වෙන සිටියා. නමුත් මේ වචන සැබෑවි පෙනෙන විට අපේ හිතන් හිටපු විදිහට නෙමෙයි ඊට වෙනස් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පොරොන්දුවට අනුව එළිවන සැබෑව දැකීමෙන් අපි
එම ඇදහිල්ල සම්පූර්ණ ඇදහිල්ල ඉවසීම ඇති කරගන්න ඕනි. මෙම අනාගතවාක්‍ය වචනය අනුව එළිදරව්වන සැබෑ විශ්වාස කරන අය විනාශ කරන්නාගේ ස්වර්ග මණ්ඩපේ පෙනී සිටින අය ඔවුන් පෙනී සිටියට ඔවුන්ට හිස නමන්නේවත් ඔවුන්ට අයිතිවන්නේවත් නැතිවිය යුතුයි. කෙසේ වෙතත් ඔබ මෙම වචනය විශ්වාස නොකරන්නේ නම් ඔබ මුහුදේ මූර්ගයන් විසින් විනාශ වනු ඇත. එහෙම කියන්න පුළුවන්. එම නිසා අනාගතයේදී අපි සියල්ලෝම එළිදරව් වචනය පිළිබඳ පූර්ණ අවබෝධය ලබාගෙන පූර්ණ ඇදහිල්ල සහ ඉවසීම අත්කරගෙන යතේ මම බලාපොරොත්තු වෙමි. එනම් අපි එළිදරව් 13 11 ඉඳන් 15 කියමු. එළිදරව් 13 11 සිට 15. තවත් මූර්ගයේ පොළවෙන් නැගී එනවා දුටිමි. බැටළු එකට මෙන් අන් දෙකක් උඩ තිබුණේය. ඌ මහා සර්පයෙකු මෙන් කතා කළේ. ඌ පළවෙනි මුර්ගයාගේ මුළු බලය ඌ ඉදිරියේ පාත්තමින් තමාගේ මරණීය ඌ තුවාලයෙන් සුව වූ පළවෙනි මුර්ගයාට නමස්කාර කරන්නට පොළොවටද එහි වැසියන්ට සලස්සන්නේය. ඌ මනුෂ්‍යයන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බස්සන තරමට මහත් හාස්කම් කරන්නේය. කඩු පහර ලැබූ ජීවත් වූ මුර්ගයාට රූපයක් සාදන්නට ඕන පොළොවේ වැසියන්ට කියමින් මුර්ගයා ඉදිරියේ කරන්න ලැබුණු හාස්කම් කරන කොටගෙන ඌ පොළොවේ වැසියන් මලා කරන්නේය. මුර්ගයාගේ රූපය කතා කරන මුර්ගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරණ ලබන්නට සලස්සන පිණිස පවා මුර්ගයාගේ රූපයට පණ දෙන්නට ඌට බලය ලැබුණේය. ආමෙන්. ඔව්, එතකොට මේ පොළොවෙන් මතුවෙච්ච මුර්ගයා කියන්නේ කවුද? පළවෙනිම මේ 11 වෙනි පදයේදී කියන්නේ කොහොමද? මේ තවත් මුර්ගයෙකු වෙනත් මුර්ගයෙකු වෙනවා කියලා තමයි කියන්නේ පොළොවෙන් මතුවෙනවා කියලා කියනවා. එතකොට මෙතන තමයි කියන්නේ මේ ජයගත් තැනත්තා මේ පොළොවෙන් ආපු මුර්ගයාව දැක්කා කියන පදේ. එතකොට මෙතන කතා කරන්නේ මේ පොළොවෙන් මතුව මුර්ගයා කවුද? මේ 666 ලකුණ ගැන දැනගැනීමට නම් මේ පොළවේ මූර්ගයා දැනගත යුතුයි. මක්නිසාදයක් මේ පොළවෙන් ඉහළට එන මූර්ගයා ඔහු තාව තමයි මේ 666 සලකුණු කරන්නේ. මේ පොළවෙන් පැන මූර්ගයාගේ සැබෑ වෙන්නේ මණ්ඩප දේවමාලිගාවෙන් ආපු නැත්තම් සර්පයා කියන මහත්ය. මේ පොළොවේ මතුව මූර්ගයා රන් පහන් රුක් මණ්ඩපයෙන් පැමිණි විනාශ කරන්න සමග එක් වූ තැනැත්තෙක් බාට පත් වෙනවා. ඔහුව එළිදරව්ව 2:6 නිකොලොස් ලෙසද, එළිදරව්ව 2:14 බාලාම් ලෙසද, එළිදරව්ව 8:09 තිත්ත කමේ තාරකාවටද සමාන කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඔහු මේ සර්පයා කියන මහත්තයා තමයි මණ්ඩප කූඩාරමේ සිට හපු තැනත්තා. ඔහු තමයි පොළොවෙන් ආව මූර්ගයා. එතකොට මුහුදෙන් පැමිණි මූර්ගයා සහ පොළොවෙන් පැමිණි මූර්ගයා අතර වෙනස කුමක්ද? මෙතන මේ වචනාර්ථයෙන් අදහස් කරොත් කොහොමද මුහුදෙන් පැමිණි මූර්ගයා යන්නේ මුහුදෙන්, එහෙම නැත්නම් ලෝකෙන් මේ පොළොවෙන් පැමිණි මූර්ගයා යන්නේ, එහෙම නැත්නම් පොළොවෙන්, එහෙම නැත්නම් මණ්ඩප දේව මාලිකාවේ? දෙදෙනාම මුර්ගයන් වන බැවින් ඔවුන්ට මේ පොදුවේ විනාශ කිරීමේ කාර්යය තමයි තියෙන්නේ. එතකොට මේකේ වෙනස කියන්නේ කොහොමද? මේ මුහුද කියන්නේ ලෝකෙන් ආපු තැනත්තා. එතකොට අරයා පොළොවෙන් කියන්නේ මණ්ඩපය ඇතුළෙන් ආපු විනාශකාරයා. මේ එළිදරව්ව 2 සහ 3 පරිච්ඡේදයේදී බාලම් බාලක්ටේ කියන්නේ පරිදි මේ මුහුදේ මුර්ගයා සහ හරිද පොළොවෙන් පැමිණි මුර්ගයා එකතු වෙලා විනාශ කිරීමේ කාර්ය කර බව අපිට දැන් තේරුම් ගන්න පුළුවන් බාටපත් වෙනවා. එතකොට එහෙනම් අපි ගිහින් බලමු මේ පොළොවෙන් උඩට ආ මුර්ගයා මොනවද කරන්න කියලා. මේ පොළොවෙන් පැමිණි මුර්ගයා මහා සර්පයා නැත්නම් මකරා වගේ කතා කරන බව කියනවා. ඒ වගේම පළ මුර්ගයාගේ බලය ක්‍රියාත්මක කරන බවත් කියනවා. ඒ මකරාගේ ධර්මය අනාගත වාක්‍ය කියවෙන් මේ මුහුදේ ආ මුර්ගයාගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනවා. මේ මුහුදෙන් පැමිණෙන සියලු මුර්ගයාන්ට සත්වයන්ට වන්දනාමාන කරන්න සලස්සනවා කියලා කියනවා. ඒ නදාස් කරන්නේ මේ විනාශයේ ඩේරාවන මේ මුහුදේ මුර්ගයා සමග එයාම සැබෑ ඩේරා විදිහට අනිත් මිනිස්සුන්ව මේ මෙයා පිළිගන්න කියලා ඒගොල්ලන් රවට්ටනවා.
එතකොට මේ අහසින් ගින්නක් එනවා එවන්න පුළුවන් හාස්කමක් කරනවා කියනවාද මේක මේ නමුත් මේක වචනාර්ථයෙන් එන මාංශමය ගින්නක් නෙමෙයි මේ එළිදරව් පොතේ තියා තියෙන විදිහට මේකත් උපමාවක් මේක කියන්නේ කොහොමද එයා මේ මුර්ගයාගේ පළවෙනි මුර්ගයාගේ ධර්මයේ මේ මණ්ඩපයේ ඉඳන් පූජාසනයේ ඉඳන් සුද්ධවන්තයන් වෙත දීලා ඒගොල්ලන්ගේ ජීවමාන ඒගොල්ලන්ගේ ආත්ම මරා දමනවා යෙරමියා 5:14 දී කියනවා කොහොමද මෙතන ස්වාමීන් වහන්සේගේ වචනය මුකේ තිබෙන ගින්නක් වගේ කියලා කියන. එතකොට ඒ වගේම යේසුස් වහන්සේ ලෝක 12:43 වේදි කියන කොහොමද? මම පොළොව මතුවේ ගිනිලන්ට ආවිමි. ඒ දැනටම අවිල තිබේ නම් මම කොපමණ කැමති වෙන්ද? මේ කියන්නේ මේ යේසුස් වහන්සේ කඩින් මාංශ මේ ගින්නක් ආවා කියලාද? එහෙම නෙමෙයි. යේසුස් වහන්සේගේ මුකේ සත්‍ය වචනය පැමිණියා. අනෙක් අතට මේ මෝර්ගයාගේ ගින්න ඩේරාගගේ මුවින් පිටවන වැරදි ධර්මය කියලා කියන්න පුළුවන්කම ලැබෙන. එළිදරව්ව 9:17 කියන්නේ කොහොමද? මෙතනද අපි දකිනවා මේ සාතන්ගේ ඉන්න සාතන්ට අයත් අශ්වංසා පිටහුන් තැනැත්තන් ඉන්නවා. එතකොට ඔවුන්ගේ කටවල්වලින් ගිනිද දුම්ද ගෙන්ද ගම්ද එනවා කියලා කියනවා. ඒකෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් එක බැගින් මැරිලා ගියා කියලා කියන මෙහි කතා කරන ගින්නද මාංශමය ගින්නක් නෙමෙයි. මෙතන කතා කරන මරණයද මාංශමය මරණයක් නෙමෙයි. එය ආත්මික ගින්නක්. එහෙම නැත්නම් බොරු ඉගැන්වීමක්, බොරු ධර්මයක්. එය ආත්මික මරණයක්, ශුද්ධවන්තයන්ගේ ආත්ම විය යන සිදුවීමක්. මීට ප්‍රතිවිරුද්ධව එළිදරව්ව 11:05 මේ සාක්ෂිකරුවන් දෙදෙනාගේ මුකෙන් නික්මන ගින්දර තුළින් මේ සතුරන් දවාලනවා කියලා කියනවා. මෙතන කියන ගින්දරත් මානසික ගින්නක් නෙමෙයි. මේක මේ මාංශය මේ ගින්නෙන් දවනවා නෙමෙයි. මේක ආත්මික ගින්නක් වන අතර මේ සත්‍ය වචනයේ සතුරාගේ ආත්මය මරා දමනවා. ඒ විදිහටම මේ පොළවේ මුර්ගයාගේ මුඛයෙන් පිටවන වචනය හා ව්‍යාජ ධර්මයන් ගිනි බාට පත් වෙලා මණ්ඩපේ ශුද්ධවන්තයන්ගේ ආත්ම නසා දමනු ලබනවා. එතකොට මුර්ගයා හදපු පිළිමය මොකක්ද? මේ පිළිමය අනුව විනාශ කරන්න විසින් පිටු ලබන බොරු එඬේරු කියලා කියන්න පුළුවන්. එළිදරව් දෙවන පරිච්ඡේදයේදී මෙතනදී කියනවා මේ ඇවනාහි වෛශ්‍යාකම් කරන්නට දේවතා රූප වලට පූජා කළ දේ කන්නට මාගේ මේ කඬු ගන්නා මුලා කරන්නේ මේ ස්ථානයේ මේ එළිදරව්ව 2:03 සහ 13 සිදුවීම් බල සිද්ධ වෙන සිදුවීම සහ පිහිටීම එකම සමානයි. දානියෙල් 3 බබිලෝනියේ නෙබුකඩ්නෙෂර් රජු පිළිමයක් සාදා ඒවා නමස්කාර කරන නොකරන සියල්ලන මරා දැම්මා. එළිදරව් 13 මෙතන පිළිමයක් පිහිටුව ඇති අතර ස්වර්ග මණ්ඩපයේ ශුද්ධවන්තයන් අතරින් ඊට නමස්කාර නොලමන අයව මරා දානවා. එතකොට මොකද්ද මෙතන මේ අනාගත වාක්‍ය කතා වල කතා කරන පිළිමය යන්නේ අදහස මොකද්ද? තේරුම කුමක්ද? හබකුක් 2:18 ගිහිල්ලා බැලුවොත් කියන්නේ කොහමද? මෙතන කැපූ රූපය එතන ඒගොල්ලෝ කියන්නේ මේ බොරු එඬේරු කියලා කියන බොරු ඉගැන්වීම. එතකොට මේ පිළිම ගැන හිතනකොට කොහමද? අපි හිතන්නේ කොහමද? මේ මානසික පිළිම හරියට මේ හරියට බුදුහාමුදුරන්ගේ පිළිම වගේ අර මේ පන්සල් වලට ගිහිල්ලා හදන මානසික පිළිමයක් කියලා අපි හිතන්න පුළුවන්. නමුත් ඒක එහෙම පිළිමයක් නෙමෙයි. මෙතන මේ මාංශමය පිළිමයන මේ මනුෂ්‍යයන්ට දෙන්න දිය නොහැකි මේ මිනිසුන්ට හානියක් කරන්න නොහැකි යකඩ කැබැල්ලක් විතරයි. මෙහි ඇති පිළිමයට කතා කරන්න මේ බොරු එඬේරෙක් ගැන කියන්නේ. මේ බොරු එඬේරට තමයි පිළිමය කියන්නේ. මුර්ගයා පිළිමයක් පිටවුව යන අනාගත වාක්‍ය අද ඉෂ්ට වෙලා තියෙනවා. ඒක ඒ වගේම මේ ඇත්ත සැබෑ වෙඩි සිද්ධ උනේ මේ ධර්ම ප්‍රචාරක 1000 ඒගොල්ල මණ්ඩප දේවමාලිගාවේ හිටපු කට්ටිය 1000 ඒගොල්ලන් එඬේරු විදිහට මේ පත් කළා. එකල මේ මණ්ඩප දේවමාලිකට ඇතුළු මුර්ගයෝ වගේ එඬේරු මේ කිසිම දේව ධර්ම විද්‍යාලයකටවත් නොගිය, එහෙම නැත්නම් සෙමිනේරියකටවත් නොගිය, උපාධිය නොලබා සිටි මේ මණ්ඩප දේවමාලිගාවේ ධර්ම ප්‍රචාරකවරු 1000 එකපාර නිකන් අත තියලා එඬේරු බවට පත් කරා. එතකොට මෙහෙම මේ කියන්නේ දේව ධර්ම පාසලකින් උපාධියක් ගන්න ලැබු කෙනෙක්ක මේ එඬේරෙක් කියලා කියන්නේ ඒගොල්ලන්ට නෝ එහෙම කෙනෙක් තමයි එඬේරෙක් වෙන්න ඕන. නමුත් ඒගොල්ල මේක කඩලා මේ එහෙම යන්න ඕන නැත්තම් සෙමනේරියක ආශිතාවක් වෙන්නේ නැහනේ. ඉතින් මේගොල්ලෝ ඒගොල්ලෝ එක්ක මෙතන සිදුවීම අපිට පේනවා මේ විනාශ කරන්න ලෝකයටත් වඩා දූෂණය වෙලා කියලා.
ඔවුන් මුලිම මණ්ඩප දේවමාලිකයි ධර්ම පචාරකයන් වූ නමුත් දැන් ඔවුන් විනාශ කරන්නන් සමඟ එක්වී මණ්ඩපේ ශුද්ධවන්තයන්ගේ ආත්ම මරාදමන පිළිම බාට පත්වෙලා තියෙනවා. ඉතින් මේ පිළිමය වන්දනා කරන්න නැති සියල්ලෝ මරණයට පත් කරනවා කියන්නේ පිළිම වගේ බොරු එඩේරුන් පස්සේ නොයන කට්ටියව සබා සමාජිකත්වයෙන් අයින් කළ දානවා කියන එක. ඊට පස්සෙ අපි ගිහිල්ලා බලමු මේ මුර්ගයාගේ 666 ලකුණ ගැන එළිදරව් 13 16 ඉඳන් 18ට. 13 16 ඉඳන් 18. තවද ලොකු කුඩා පොහොසත් දිලිදු දාස නිදාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නටත් ඒ සලකුණ වුණ මුර්ගයාගේ නාමය හෝ ඌගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසියෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් නොපුළුවන් හැටියට සලස්වන්නේය. මෙහි ප්‍රඥාව ඇත්තේය. නුමන ඇත්තා මුර්ගයාගේ ගණන ගණන් කරාව. මක් නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. ඌගේ ගණනද 666ක්ය. ඔව්, බයිබලේ මේ වඩාත්ම කුතුහලය දනවන එක තමයි මේ 666 කියලා කියන්නේ. මේක දැන් අවසානයේදී එළිදරව් 13 16 ඉඳන් 18 දක්ක ගන්න පුළුවන්. මේ ඇදහිලිවන්තේනි, ඇත්තටම මේ 666 මොකද්ද කියන්නේ? ඒක ඇත්තටම මේ බාකෝඩ් එක නැත්නම් තීරුකේතයේද ලෝකයේ තිබෙන? මෙන්න මේ අවස්ථාවේදී මේ 666 සැබෑ අර්ථය සහ ඒක සැබෑ ඉෂ්ටය මේ අවස්ථාවේදී මම ඔයගලන්ට එලි කරලා දෙන්න. මේ 666 ලකුණ තේරුම් ගැනීමට ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනි මේ සලකුණ සහ මුද්‍රාව කියන එක තේරුම් ගන්න ඕනි. මෙතන මේ මුද්‍රාව සහ සලකුණ කියන එකට දෙකටම එකම අර්ථය තියෙනවා. එළිදරව් 13 සහ 14 පරිච්ඡේදවලදී අපිට දකින්න පුළුවන් වෙනවා මුද්‍රාව හා සලකුණ පිළිබඳ තොරතුරු. මේ එකක් යක්ෂයාගේ සලකුණ, අනිත් එක දෙවියන් වහන්සේගේ සහ ඒසංස්ගේ මුද්‍රාව කියලා කියනවා. එළිදරව් 13ේදී මේ යක්ෂයාගේ ලකුණ ලැබීමෙන් නිරයට යන අය පෙන්වන අතර එළිදරව් 14ේදී දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ විසින් මුද්‍රා තබා ඇති අයව ස්වර්ගයට යනු ඇතැයි කියනු ලබනවා. එතකොට මේ මුර්ගයාගේ අංකය මත 666 එහෙම නැත්නම් මුර්ගයාගේ ලකුණ ලෙස හඳුන්වනවා. එය මුර්ගයාගේ එඬේරාගේ ධර්මයේ සහ ධර්මතාවයට යොමු කරනු ලබනවා. එතකොට මේ මුර්ගයාගේ ලකුණ, මුර්ගයාගේ ධර්මය එක මේ මුර්ගයාගේ ධර්ම බවට පත්වන 1 තිමෝති 4:1 ඉඳන් 2 කියන කොහොමද මේ මෙතන හෘද සාක්ෂිය කියන්නේ මේ බොරු කියනවා තමුන්ගේ හෘද සාක්ෂිය හංවඩුළු ලකුණ ඇත්තව කට්ටිය කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ ඇදහිල්ලෙන් අයින් වෙලා මේ බොරු අශුද්ධාත්ම කරන ඉගැන්වීම් අනුගමනය කරනවා කියලා කියනවා. වෙන වචන වලින් කිව්වොත් යොහන් 3:31 ඉඳන් 34ට අපි ගිහිල්ලා බලුවොත් කියන්නේ කොහොමද? එතනද කියන්නේ මේ උන්වහන්සේගෙන් දුටුවා වූ වැසුවා වූ දෙයින් සාක්ෂි දෙනසේක. එහෙත් කවරෙක්වත් උන්වහන්සේ සාක්ෂිය පිළිගන්නේ නැත්තම් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ බෑවන්ත බාට මුද්‍රා වෙලා කියලා කියනවා. එතකොට එළිදරව් 13හි මේ මුර්ගයාගේ නාමයෙන් සලකුණු තබා කියනවා කියන කෙනෙක්. මේ ඒක තමයි මුර්ගයාගේ නමෙන් තමයි මුර්ගයා කියන තමයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ නාමය, දෙවියන් වහන්සේ වචනය කියලා යොහන් 1:1 කියනවා. ආ ඒ වගේම තමයි මුර්ගයාගේ නමත් මුර්ගයාගේ වචනයට යොමු කරනු ලබනවා. වෙනත් චැනල් ලින්ක් කිව්වොත් මුර්ගයාගේ නාමයෙන් සලකුණු කිරිය බෑනෝ මුර්ගයාගේ වචනේ, මුර්ගයාගේ ධර්මයේ, මුර්ගයාගේ ඉගැන්වීම් තුලින් ඒගොල්ලෝ මුද්‍රා වෙනවා, එහෙම නැත්නම් සලකුණ වෙනවා කියන එක. එහෙනම් මේ කොහෙන්ද මේ සලකුණ ලබා ගන්නෙ? ආ මේක සලකුණ ලබා ගන්න තැන නල්ල කියලා කියනවා. එතකොට මේ සැබෑව ඉෂ්ට වෙන අවස්ථාවේදී අනාගත වාගේ ඉෂ්ට වූ ආකාරය තුලින් අපිට මේක කොහෙද මේ නළලේ දැක්සගෙන කියන පුළුවන්. මේ මණ්ඩප දේවමාලිගාවේ ධර්ම ප්‍රචාරකුණු 1000 දෙනාව පැවිදිකුණු ලබන්නේ කොහෙද? ඔව්, ඒගොල්ලන්ගේ ඔළුවට අත තියලා. එතකොට මේ නළලින් කොතනද? නළලට හැර මේ දකුණු අතට. දකුණු අතට තමයි ඒගොල්ලෝ ගන්නේ. එතකොට මේ වම් අත නෙමේ. එතකොට නැවතත් මේ අනාගත වාක්‍ය ඉෂ්ට වූ අවස්ථාවේදී මේ මුර්ගයාගේ දේවමාලිගාවේ හිටපු මුර්ගයාට අයිති වෙලා හිටපු දේවමාලිගාවේ හිටපු සාමාජිකයන් තම දකුණත ඔසවා දියුරුන් දුන්න මුර්ගයාගේ ධර්මයේ පිළිගන්න බවට. මේ දකුණත ඔසවා තමයි මුර්ගයාගේ ධර්මයේ පිළිගැනීමෙන් ඒගොල්ලෝ ඒකේ තිබ්බ සැබෑ බවට පත් වුනේ. ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ ඒක දන්නේ නැතුව වුණාට ඒක අනාගත වාක්‍යයක් ඉෂ්ට වුණා. ඉතින් මේ
මෙතනින් මේ මොකක්ද මේ මූර්ගයාගේ සලකුණු නැති අයට වෙලඳාම කරන්න බැහැ කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ ධර්මයෙන් නැතුව වෙනත් වචන වලින් දේශනා කරන්න යන්නේ නැහැ. මතේ උදා 13 45 46 කියන්නේ කොහොමද මේ වචනේ දේශනා කිරීම හොඳ මුතු ඉත අනර්ක වූ මුතු යටයන් මිලදී ගැනීමට සමාන කරනවා. මතේ 25 දී අපි ගිහිල්ලා බලුවොත් කොහොමද කියන්නේ මේ වචනේ විකිණීම එහෙම නැත්නම් මේ තලෙන්ත වෙලඳාම කිරීම හා සමාන කරනවා. මෙතන මේ ව්‍යාපාර කරනවා කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාරයකදී මිලදී ගැනීම සහ විකිණීම කියන්න පුළුවන්. ඉතින් සලකුණු නැති අයට වෙළඳාම තහනම් කරනවා කියන්නේ කොහොමද? මේ අර විදිහට මේ මූර්ඛයා විසින් පැවිදිදීකම ලබා දීපු නැති කට්ටියට ඒගොල්ලන්ට සාක්ෂි දරන්නත් බෑ, දේශනා කරන්නත් බෑ. ඒගොල්ලෝ මේ මූර්ඛයාගේ සලකුණු පිළිගන්නේ නැති අයට දේශනාවල් අහන්න දෙන්නේත් නැහැ. දේශනා කරනවා කියන්නේ විකිණීම, දේශනාව අහනවා කියන්නේ මිලදී ගැනීම. එහෙම කරන්න දෙන්නේ අර අරවට එකගුණ නැත්තම්. වෙන වචන වලින් කිව්වොත් කොහොමද? මේ 68 පොළොවේ මූර්ගයාගේ නමේ ගන්න. වෙනත් වචන වලින් කිව්වොත් මේ 68 නාමේ හිමිකරු පොළොවේ මූර්ගයා කියලා කියන්න පුළුවන්. මේ මූර්ගයාගේ නමේ අංකය පැරණි ගිවිසුමේ සලමොන් රජු වගේ සලමොන් රජුට අපි සමාන කරන්න පුළුවන්. ඉංග නැත්තම් සාතන්ගේ අසත්‍ය කියන්න පුළුවන්. මේ දෙක වංශාවලියේ නවයේ 13 අපි ගිල්ල බලුවොත් කොහොමද කියන්නේ මේ 666 ගැන කතා කරන්නේ සොලමන්ටයි. මේ 668 හිමි තැනත්තා සොලමන්. වෙනත් වචන වලින් කිව්වොත් මෙම අංකය සලමොන්ව සංකේතවත් කරන. එහෙනම් සලමොන් මොනවද කරේ? අපි ගිහිල්ලා බලමු මේ සලමොන් මොන වගේ මිනිහෙක්ද කියලා ගිහිල්ලා බලමු. අපි එක රාජාවලිය 10 සහ 11 හරහා අපි ගිහිල්ලා බලමු සලමොන් මොනවද කරේ කියලා. එහෙනම් සලමොන් ඔහු රත්තරන් පලිස් හදා මේ යෙරුසලමේ පූජනීය ස්ථාන ගොඩනගලා ඒවට නමස්කාර කරන්න ගියා. ඒ වගේම ඊට අමතරව මේ මුළු විදේශීය දෙවිවරුන්ට වන්දනාමාන කරන්න මුළු ඊශ්‍රායල් ජාතියම සාතන්ට අයිති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙමෙ එළිදරව 13 වන පරිච්ඡේදයේදී පොළවේ මූර්ඛයා මොහොදේ මූර්ඛයාගෙන් බලය ලැබුණු බලයෙන් ආත්මික ඊශ්‍රායලේ නියෝජනය කරන ස්වර්ගයේ මණ්ඩපය විනාශ කරනවා. එහෙනම් ඒක කොහොමද විනාශ කරේ? මේ ඔවුන්ට විජාතික මේ බදු ආදායම වගේ බොරු මේ විජාත අර සලමොන්ට විජාතීන්ගෙන් බදු ආදායම ලැබුණා වගේ මෙතන බොරු ධර්මත් මේ ආත්මික ඊශ්‍රායලෝරන්ට ලැබුණා. මේ මණ්ඩප දේවමාලිගාවේ හිටපු ධර්ම දූත ධර්ම ප්‍රචාරකයන් පිළිම වගේ හිටපු කට්ටියව ඒගොල්ලන්ව පිළිමයක් විදියට මේ එඩේරු විදියට පිහිටවලා ඒගොල්ලන්ව පලිස් ලෙසලෝ දාගෙන ඔවුන්ව ආරක්ෂා කරගත්තා. මේ සලමොන් කරපු දේම තමයි මේගොල්ලෝ කරේ. ඔවුන් මණ්ඩපේ ශුද්ධවන්තයන්ට පිළිමවලට පූජා කළ දේවල් අනුභව කරමින් ඒවට නමස්කාර කරා. ඒක නිසා මොකද වෙන්නේ? තුනෙන් එක වගේ මරනවා. එතකොට මේ එලිදරව 9:15 දී කියන වර්ෂයේ මාසයේ දිනේ පැය තුල මිනිසුන්ගෙන් තුනෙන් එකක් මිය යනවා කියලා කියනවා. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් මේ ඒ ස්ථානයේ හිටපු කට්ටියගේ මොනවද මේ වර්ෂයේ මාසයේ දිනේ සහ පැය කියන එක. මේ හැම දෙයක්ම ඉෂ්ට වුණා මේ 1981 සැප්තැම්බර් 20 වෙනිදා දවල් 2ට මේ ධර්ම ප්‍රචාරකවරු 17 දෙනාව එඬේරුන් බාටපත් කිරීමේ සිද්ධිය තමයි මෙතන මේ වර්ෂයේ මාසයේ දිනේ පැය කියලා කියන්නේ. එම්නම් මුර්ගයාගේ ලකුණ කුමක්ද නොදන්න උන්ට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද අපි ගිහිල්ලා විමසා බලන්න ඕනි. මේ මුර්ගයා විසින් සලකුණු ලබන අයගේ ප්‍රතිඵලය කුමක්ද? සියලට පසුව මුර්ගයාගේ ලකුණු ලැබීමේ ප්‍රතිඵලය නම් මේ ගෙන්දගම් විලවනවා කියලා කියනවා. මුර්ගයාගේ ලකුණු නොලැබූ අය මේ පළමු නැවත නැගිටින සහභාගී වෙනවා කියනවා. ඉදිරියව 14 9 ඉඳන් 11ට ගිහිල්ලා බැලුවොත් කියන්නේ කොහොමද? මේ මුර්ගයාගේ සලකුණ ඇති අය සදාකාලික ගින්නෙන් හා ගෙන්දගමින් දුක් විඳින බව කියනවා. අනෙක් අතට මුර්ගයාගේ ලකුණ නොලැබූ අය එලිදරව්ව 20 වන පරිච්ඡේදයේ 4:5 කියන විදිහට කොහොමද මේ ඒගොල්ලෝ පළවු නැවත නැගිටීම සහභාගී වන අතර ක්‍රිස්තුස් වහන්සේ සමඟ අවුරුදු 1000ක් පාලනය කරන ඇතයි කියන. එහෙනම් අපි මොන වගේ මිනිස්සු ජනතාව බඩට පත් වෙන්න ඕනේ? ඔබ දැන් මුර්ගයා විසින් සලකුණු කරන ලද සිදුවීම සහ මෙම සියල්ල අවබෝධ කරගන්නේ නම් ඔබට එළිදරව් වචනේ පිළිගන ඔබගේ හදවතේ හොඳින් සලකුණු කරගෙන
දෙවියන් වහන්සේගේ මුද්‍රාවෙන් මුද්‍රා ලැබූ පුද්ගලයෙකු වී අපේක්ෂ ස්වර්ග රාජ්‍ය සාක්ෂාත් කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඉතින් මේ තමයි එළිදරව 13 සාරාංශගත නිගමනයේ බඩපත් වෙන්නේ. දැන් බයිබලයේ අනාගත වාක්‍ය ඉෂ්ට වීම සැබවින් විශ්වාස කරන ඇදහිල්ලවන්තයන් මේ පරිච්ඡේදයේ මණ්ඩපයේ සහ මේ ගිලගන ලැබූ මණ්ඩපයේ සිටපු මුර්ගයෝ සහ මෙම සත්වයන් පරාජය කළ පොරොන්දු ඉඩේරාව දැනගන්න ඕනි. අද දවසේදී එළිදරව් 13 වන පරිච්ඡේදයේ අනාගත වාක්‍ය සැබෑවී ඉෂ්ට වී ඇත අතර අලුත් යෝහාන් එහෙම නැත්නම් ජයග්‍රාහකයා තුළින් මෙම අනාගත වාක්‍ය ඉෂ්ට කළ සැබෑව සහ එහි සැබෑව ගැන සාක්ෂි දරනු ලබනවා. මෙම පරිච්ඡේදයේ මුර්ගයන් නමස්කාරක ලකුණ ලබාගත් සිදුවීම සිද්ධ වූයේ 1981 සැප්තැම්බර් 20 වන දින දවල් 2ට ඉඩේරුන්න පත් කරන උත්සවයයි. මෙම අවස්ථාවේදී මේ නිරපාහරණද හිස්සත සහ අංග 10 ඇති මුර්ගයා මෙතනදී මේ අවස්ථාවේ හිටපු හිස්සත සහ අංග 10 මුර්ගයා එළිදරව් 16 නිරපාහරණ විනිශ්චය කළා. ඒගොල්ලන් කොටස් 3කට වෙන් කළා දනවා කියනවා. ඔබට ඒ ගැන වැඩිදුර තේරුම් ගන්න පුළුවන් එළිදරව් 16 වෙන පරිච්ඡේදයේ ඉගෙන ගැනීම. මේ ස්ථානයේ ඉඳන් මේ පරිච්ඡේද සිදුවීම දුටු 80 අලුත් යෝහාන් බැටළු පැටවාගේ රුධිරයෙන් සහ එළිදරව් 12 කියලා තියෙන විදිහට මේ සාක්ෂි වචනයෙන් මකරාසමක සටන් කර ජය ගන්නවා. මෙම ජයග්‍රහකයා තුලින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත වෙනවා. මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණ සදහටම එකක් බවට පත් වෙලා ජීවත් වෙනවා කියලා කියනවා. එතකොට අප අද එළිදරව් 13 වන පරිච්ඡේදයේ සිදුවීම් බැලුවා. මේක කොහොමද ග්වාචොන්නි මණ්ඩප දේවමාලිගාව විශ්තු අතර මෙම සියල්ල අසාදුටු තැනත්තා හිමිත ශින්චොන්ජීහි පොරොන්දු එඩේරා බවට පත්වනවා. ඔහු තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිහිටවන ලද 12 වන පරිච්ඡේදයේදී මකරාසංග සටන් කර ජයගත් තැනත්තා. එතකොට ඇයි මේක මතෙව් 8:11 ඉඳන් 12 මේ නැගිරෙහින් හා බැටහිරින් පැමිණ අය ස්වර්ග රාජ්‍ය ඉඳගෙන රාජ්‍යයේ මුල් පුත්‍රයන්ව නිර්පහරු නැත අනාගත වාක්‍ය පළ කරේයයි. මේට හේතුව තමයි එළිදරව්ව 13 මෙන් එම ජාතියේ මුලින්ම අයිතිය තියෙන කට්ටිය ඇදහිල් අතර විදේශීය දෙවිවරුන්ට වන්දනාමාන කරපු බැවින් අපි එළිදරව් පුතේ 14 වන පරිච්ඡේදයේ තුලේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වන සියෝන් කන්දේ අස්වැන්න නෙලීම සහ ඔවුන්ගේ නිර්මාණය කිරීම ගැන අපි ඉගෙන ගන්න යනවා. මේ විදිහට තමයි ගෝත්‍ර 12 ස්ථාපිත කරන ලද්දේ. එතකොට මේ අපි ඊළඟ වතාවේදී මේ අස්වැන්න නෙලීම සහ ගෝත්‍ර 12 මැවීම ගැන අපි ඉගෙන ගන්නවා කලින් කියපු විදිහටම. අපි 14 වන පරිච්ඡේදය තමයි ඒක ඉගෙන ගන්නේ. මේ සමිදන් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවීම සාමාන්‍ය ලකුණක් නෙවෙයි. එය ලෝකයේ අවසාන වන මේ සංඥාව ලබා දෙන මේ හොරණෑව හඬ නගන ශබ්දයයි. එය මේ පරණ කාලයේ ගිවි ගොස් අලුත් යුගයක් උදාවන කාලයයි. පළමු ආස පළමු පොළොව පහව ගොස් නැවත අලුත් ආස අලුත් පොළොව නිර්මාණ වන කාලයයි. මේ ලිඛිත අනාගත වාක්‍යයට එකතු කිරීමකින් හෝ අඩු කිරීමකින් තොරව මේවා ඉෂ්ට වන බැවින් මේ පවතින දේ සහ නැවත මැවීම යන දේ පිළිබඳව පොරොන්දු සියලුම වචනේ දැනගෙන විශ්වාස කිරීම යේසුස් වහන්සේ විශ්වාස කිරීම බවට පත් වෙනවා. මෝසෙස් සහ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ දුටුස ඇසූ දෙයට අනුව සාක්ෂි දුන් ආකාරයටම අද දවසේදී සින්චොන්ජි සභාපතිතුමා මාන්හි ලීතුමා ඊතරව 22:16 යේසුස් වහන්සේගේ දූතයා ලෙස යේසුස් වහන්සේගෙන් ඇසූ දුටු තැනත්තාට ඇසූ දුටු දෙයට සාක්ෂි දරනු ලබනවා. සියලු එඬේරුනි, සියලුම දේව ධර්ම ශිෂ්‍යේනි, ශුද්ධවන්තේනි, අප ජීවත්වන යුගයේ මේ යේසුස් වහන්සේ දුන් සියලු පොරොන්දුව ඉෂ්ට වීමත් එය මහත් ආශිර්වාදයක් වනු ඇත. දැන් අපි සියලුම ලෝභ මේ ආශිර්වාදයේ උල්පත වන දෙවියන් වහන්සේ තුල එකක් බවට පත්වෙමු. මේ නිදහස් සාමය සහ ප්‍රේමයේ පිළිමද යේසුස් වහන්සේගේ ඉගැන්වීම යටතේ යේසුස් වහන්සේ අදහන යේසු සභාව විදිහට මේ සියලු ආගම් වලට අයත් වෙලා ඉන්නේ නැතුව අපි එකක් බවට පත්වෙනවා. අපි එකක් වුණත් යුද්ධ ඉවර වෙලා ලෝක සාමය ඇති වෙනවා.
ඒ වගේම අපි පාරාදීසයේ සදහටම ජීවත් වෙනවා. මේ නිදහස සාමය සහ ආදරය තුල පාපෙන් හෝ නීතියෙන් තොර ස්වර්ගීය ලෝකයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාට ස්තුතියි. එහෙනම් අපි සියලු දෙනාම එකතු වෙලා යාඥා කරමු. ප්‍රේමයෙන් සහ කරුණාවෙන් පිරුණු පියන්නි දෙවියන් වහන්ස, අද එළිදරව්ව පිළිබඳ මේ වටිනා සම්මන්ත්‍රණය පැවැත්වීමට අපට ඉඩ ලබා දීම සම්බන්ධයෙනුත්, එළිදරව්ව 13 වචනය ගැන මෙනෙහි කිරීමට අපට ඉඩ ලබා දීම සම්බන්ධයෙනුත් ඔබ වහන්සේට සත්‍ය වශයෙන්ම ස්තුතිවන්ත වෙමු. යේසුස් වහන්සේගේ මේ මුද්‍රා විවෘත කිරීම තුළින් අවුරුදු 2000ක් පුරා දෙවියන් වහන්සේගේ දකුණතේ මුද්‍රා තිබූ මෙම වචනය විවෘත කිරීම ගැනත් පොරොන්දු එඩේරා තුළින් අද දවසේ සාක්ෂිය ගැන අපට ලබා දීම සම්බන්ධයෙනුත් ඔබ වහන්සේට ස්තුතියි. ඇත්ත වශයෙන්ම අලුත් කිවිසුමේ සැබෑව බවට පත්වන මෙම එළිදරව්ව පොත සාක්ෂාත් කර ගැනීමෙන් අපට ස්වර්ග රාජ්‍ය සහ සදාකාල ජීවනයේ ළඟාවීමට හැකිවන පරිදි අප සැමට ආශිර්වාද කළ මැනව. අප සියලු දෙනාට එක සිතකින් තේරුම් ගත මේ සියලු දෙනා තේරුම් ගැන එක්කෙනෙක්වත් මඟ නොහැර ලෝකයේ සියලු මනුෂ්‍යයන්ට සත්‍ය දැනගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ළඟාවීමට අපට පෙනෙන ඇසී පෙනීමට ඇස්ත ඇසීමට කන්සා තේරුම් ගැනීමට හදවතක් ලබා දෙන්න. මෙම සියලුම දේම අපගේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි, ආමෙන්. මෙතන බලන්න බැටළු බැටුවෙක් ඉන්න සියෝන් කන්දේ සිටගෙන ඔහු සමග 144,000ක් ඉන්නවා. මෙහි ඉන්න බැටළු බැටුවා යේසුස් වහන්සේට සමාන කරනවා. දෙවෙනි පෙමිණේදී යේසුස් වහන්සේ එන්නේ කොතනටද? මේ සියෝන් කන්දට තමයි එන්නේ. මෙතන මේ යේසුස් වහන්සේ සහ 144,000 සම්බන්ධ කරන රැස්වීම ස්ථානයේ සියෝන් කන්දයි. මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ 144,000 ස්වර්ග රාජ්‍යයට යන්න ඕනි. මම එතනට යා යුතුද? මේ වචන සවන් දෙන සියලුම ඩේරුනි පළමුව වචනය හොඳින් අවබෝධ කරගතු අතර අස්වැන්න විදිහට නෙලා ගන්න ඕනි. ඊට පසුව තමයි සමාජිකයන්ට වචනේ දිලි සාක්ෂි දෙන්න ඕනි. ඔබ එය හොඳින්ම පිළිගනු ඩේරා වනු ඇතයි මම විශ්වාස කරනවා. සියලුම දෙනා, අද දවසේ වචනේ ඔබට විශාල කරුණාවක් ලැබුණාද? මේ අපි වීඩියෝ දැක්ක පරිදි මෙම බ්‍රහස්පතින්දා පේත්‍රස් ගෝත්‍රයේ දේශකතුමා වන මේ තුළින් එළිදරව් 14 පණිවිඩය ඔබට ලබා දෙනු ඇත. වේලාව උදේ 10ට අද වගේම තමයි. ඔබ පැමිණ දෙවියන් වහන්සේගේ අගනා කැමැත්ත සහ ස්වර්ග රාජ්‍ය පිළිබඳ අවබෝධ කරගනු ඇතයි මම බලාපොරොත්තු වෙමි. මෙම සම්මන්ත්‍රණය තුළින් එළිදරව්වේ වචන ඉගෙන ගන්නා සියල්ලෝම පියවරෙන් පියවර ස්වර්ගය කරා යන ගමන බෙදා හදා ගනිමින් සිටිති. කරුණාකර අවසානයේ දක්වා මේ මාර්ගය අපහා එක්වන්න. අද ඔබ අසා ඇති දේහැර ෂින්ටොන්ජි සභාව සහ එහි ඉගැන්වීම් පිළිබඳ ඔබට ප්‍රශ්න නැත්තම් විමසීමට ඇතිේ නම් කරුණාකර තිරේ පෙන්ව ඇති දුරකථන අංකයෙන් අපා සම්බන්ධ විය හැක. අපි ඔබට සවිස්තරාත්මකව කාරුණිකව මඟ පෙන්වන්නෙමු. අවසාන වශයෙන් මෙම ලෝකයේ මෙම විශ්ව ගම්මානයේ සත්‍යය සමඟ එකක් බඩ පත්වන කාලය ලබා දීම ගැන මම දෙවියන් වහන්සේ ස්තුති හා මහිමය පුද කරමි. අප සියලු දෙනාම ස්වාමීන් වහන්සේගේ යාඥාව සිදු කරමු. අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩසටහන ඔබගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා, ඔබගේ රාජ්‍ය වේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගමින් පොළොවේද කරුණු ලැබේවා. අපගේ එදිනදා භෝජනය අපට අද දවසේදීත් ලබා දෙන වෙනව. අපට වරදකරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරද ක්ෂමා කළ වෙනව. පරීක්ෂාවන්ට අප නොපුණුවන් අපරාගෙන් අප ගලවාගත මැනව. රාජ්‍යද බලයද මහිමේද සදාකාලයට ඔබ වහන්සේගේය. ආමෙන්. මෙය දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුම එළිදරව්වේ අනාගත වාක්‍ය සහ ඉෂ්ට වීමේ සාක්ෂිය චින්චොන්ජි මාර්ගද සම්මන්ත්‍රණයේ අවසානයයි. අපිත් සමග සියලු එකතු වූ සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙමු.